මම විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ සභාපති MDR අතුල අනීතික ලෙස අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කරාම අනිවාර්යයෙන්ම මහජනතාව පෙළ ගැහෙනවා එහෙට එරෙහිව. ඒකට නායකත්වයේ දීම තමයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ විසින් අපි කළේ. අපි දිස්ත්‍රික්කයක් පාසා ගමක් ගමක් පාසා මේ සඳහා ආණ්ඩුවට බලපෑම් කරමින් උද්ඝෝෂණ කළා. ඒ අනුව තමයි අපි දිවුලපිටිය ගොඩුගමුව කියන ප්‍රදේශය තෝරගත්තේ. මොකද ඒ ප්‍රදේශයේ විදුලි පාවිච්චි කරන්න දැඩි ලෙස ඉල්ලා සිටියා මේ සඳහා ආණ්ඩුවට බලපෑම් කරන්න උද්ඝෝෂණයක් කළ යුතුයි කියලා. ඒ හරහා තමයි අපි උද්ඝෝෂණය කළේ. දැන් අපිට පේනවා ඒකට එරෙහිව ප්‍රදේශයේ ඉන්න දේශපාලන බලවතා විසින් ප්‍රහාරයක් කෙල්ල ගන්නවා තමන්ගේ ගෝලීය බලවේග ටික යොමු කළා. එක පැත්තෙන් හිතෙන්නේ මේකට විශේෂයෙන්ම මේගොල්ලෝ අර එළිය වැඩි වෙන්නේ පහනක තෙල් හිඳුනහම. ඊයර තෙල් ටික හිඳිලා ගියා. අද වෙනකොට මේගොල්ලෝ කුලප්පු වෙලා තියෙන්නේ. මේගොල්ලන් ප්‍රාදේශීය මට්ටමේ නායකත්වයක් නැහැ. ප්‍රාදේශීය මට්ටමේ මේගොල්ලෝ පිළිගැනීමක් නැහැ. ඇයි මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම පරිසර හානියකදායක ලෙස තමයි මේගොල්ලෝ හැසිරුනේ. මේගොල්ලෝ වෙනම ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. විශේෂයෙන්ම අපි දන්නවා පස් කැපීම පිළිබඳව විවිධ වූ චෝදනා තියෙන නායකයෙක් තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. ඔහු විසින් මෙහෙවපු මැර කණ්ඩායම විසින් මෙහෙට ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. මේක අපි පිළිකුලෙන් යුතුව එහෙලා දකිනවා. ඒ වගේ විතරක් නෙමෙයි මේ පිළිබඳව අපි සියලු වෘත්ති සමිති බහුජන සංවිධාන දැනුවත් කරලා දැවැන්ත අරගලයක් කරන්න සූදානම් වෙනවා. මොකද ආණ්ඩුව හිතනවා නම් ඒ නැත්තම් ඒ බලවතා දේශපාලන බලවතා හිතනවා නම් පහර දීලා බිය ගන්නවලා මේක නවත්තන්න පුළුවන් කියලා. කිසිසේත් නවත්තන්න බෑ. හැබැයි නවත්තන්න පුළුවන් උඹලට විදුලි බිල අඩු කළොත් පමණයි. අන්න ඒක මතක තියාගනිලා. මොකද අද වෙනකොට විදුලි බිල් එනවා. 15 දැන් පස්සේ විදුලි බිල් එනවා. පාවිච්චි නොකළත් ගෙවන්න වෙනවා, කළත් ගෙවන්න වෙනවා. ඒක එක 88කට 90කට වැඩිය පාවිච්චි කළා නම් රුපියල් 5000 6000කට වැඩි අධික බිලක් ගෙවන්න වෙනවා. මේක ගෙවන්න කොහමද? මේක ගෙවන්න විදිහක් නැහැ. අනිත් පැත්තෙන් තමන්ගේ ගෙදර තියෙන මූලික අවශ්‍යතාවයන් කැප කරන්නනවා මේ විදුලි බිල ගෙවීම සඳහා. අත සියලුම විදුලි උපකරණ පාවිච්චි කරන්නේ නැහැ ගෙවල් වල. මේ විදුලි බිල දරා ගන්න බෑ. එතකොට මේ දැඩි පීඩනයකින් මේ මහ ජනතාව ඉන්නේ, විදුලි පාවිච්චි කරන්න ඉන්නවා. ඒගොල්ලෝ පහරට එනවා. ඒගොල්ලෝ පහරට ඇවිල්ලා මේ සඳහා උද්ඝෝෂණය කරනවා. මේක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. පොලිසිය අද දේශපාලනය කරලා ඉවරයි. දේශපාලනික තීන්දුව තීරණ හනුව තමයි පොලිසිය ඉහළ නිලධාරීන් කටයුතු කරන්නේ. අද තරු වන්දනාව යන්නේ මේ පොලිසිය නිලධාරීන්. තරු වන්දනාව යන්න නම් ආණ්ඩුවට කඩේ යන්න ඕන. ඒකයි පැහැදිලිවම. මොකද ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණය කරන් පොලිස් කාර්යෝ ඉන්නවා. ඒක 20,000 30,000 යවනවා. මොකද උද්ඝෝෂකයන්ට වැඩිය පොලිසිය. ඒ මොකද ඒ ආණ්ඩුව ආරක්ෂා කරගන්න. හැබැයි මේ උද්ඝෝෂකයන්ට මරපහරවල් එල්ල කරනකොට පොලිසිය අහක බලාගෙන ඉන්නවා. මේකද මේ රටේ නීතිය? මේකද මේ රටේ සාමය? ආරක්ෂා කර නිලධාරීන්ගේ ක්‍රියාවලිය. ඒකින්ද කරුණා කරලා කියනවා මේ තරු වන්දනාව යන්න එපා. මහජනතාවට ආරක්ෂාව සපයන්න මේ පිළිකුල් සහගත වැඩ කරන්න එපා. අද පොලිස්පතිවරයා විශ්‍රාමයන්න සූදානම් වෙලා ඉන්නවා. අද ලොකු අරගලයක් තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුව තුළ. මොකද මේ පොලිස්පතිවරයා වීම සඳහා එක එක්කෙනා ආණ්ඩුව නැත්තම් රනිල් රාජපක්ෂගේ හිත ගැනීම සඳහා ක්‍රියාවලියන් වල යෙදිලා තියෙනවා. ඒක තමයි මේ රටට වෙලා තියෙන අභාග්‍ය. ඒක නිසා අපි කියනවා මේ පොලිස්පතිවරයා පත් කරනවා නම් ඉතා නිවැරදි චෝදනා නැති මහජනතාවගේ ආරක්ෂාව සපයන නිවැරදි නිලධාරියා තෝරන්න. එහෙම නැතුව ආණ්ඩුවට කඩේ යන ආණ්ඩුවේ සියලුම දේවල් වලට එරෙහිව නොවන ආණ්ඩුවේ කියාවලට එරෙහි වන අයට පහර එල්ල කරන නායකත්වය දෙන පොලිස් නිලධාරීන් පත් කරන්න එපා. එහෙම වුණොත් මේක අරගලයක් වෙනවා. ඉදිරියේදී මේ අද ඊය පටන් ගත්ත ක්‍රියාවලිය අරගලයකින් විසඳෙන්න පුළුවන්. මොකද අද වෙනකොට මිනිසු දැඩි කෝපයකින් ඉන්නේ මේ ආණ්ඩුව කරෙහි විදුලිය පිළිබඳව විශේෂයෙන්ම. ඒක නිසා අපි සියලුම බහුදල සංවිධාන සියලු වෘත්ති සමිති මේ සඳහා ඒක රාශි කරනවා. අපි එනවා උඹලගේ ළඟට. අපි එනවා උද්ඝෝෂණය කරන්න. අන්න එතකොට මේවට උත්තර දීපල්ලා. පස් කපලා සියලුම දේවල් අසික්කිත වැඩ කළා. මුදල් උපයලා තමන්ගේ සමාජිකය පොළඹවලා මෙහෙම පහර එල්ලීම සම්පූර්ණම අසාධාරණයි. ඒක නිසා විශේෂයෙන්ම අද ප්‍රාදේශ සභා තිය විසුරලා ඉවරයි. අද ගමේ ඡන්දින්ද යන්නේ නමන්නේ. පොහොට්ටුවට වැඩ කළාට යන්නේ නමන්නේ. ඕක ගැහුවයි කියලා ඡන්ද හම්බ වෙන්නේ නැහැ. තියෙන ඡන්දෙත් නැති වෙනවා.
ඒකනිසා කරුණා කල්ලා මිනිසුගේ පැත්තේ හිටගනිල්ලා විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයට කරපු මේ දැඩි මේ ප්‍රහාරය අපි නැවත නැවතත් තරයේ හෙලා දකිමින් ඉදිරියේදී මේ සඳහා වූ ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ වගේ නෙමෙයි පොලිසිය නිලධාරීන් අද එක විදුලි පාවිච්චි කරන්නේ නැත්තම් උද්ඝෝෂණය කරපු කෙනෙක් අද රෝහල් ගත වෙලා තියෙනවා. කෝ දණ්ඩ නිදි සංග්‍රහය කෝ පොලිස් ආඥාපන මේවා කියා කරලා හැම තිස්සෙම කියන්නේ පෙළපාලියක් කියහම මේවා මහජනට කරදරයි අවිරතාවයක් කියන ඒක නිසා දෙන්නේ කුඩ පාර යන්න බෑ පොලිසියත් එක්ක. ඒක නිසා මෙවැනි ප්‍රහාරයන් මෙවැනි දේවල් අපි පිළිකුලෙන් හලා ඉනවා. ඉදිරියේදී මේ සඳහා අපි කටයුතු කරනවා, අපි නායකත්වය දෙනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.